අයිබෝවන් ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත යෝජිත නැගෙනහිර විශ්වවිද්‍යාලයේ රජයට පවරා ගන්න බව අගමැති පවසයි ජාතික ඩිජිටල් කරණී ගමන් මග ජනපති ප්‍රධානත්වයෙන් එළි දැක්වෙයි විභාග සාතික නිවසටම ගෙන්වා ගැනීමට පහසුකම් වැඩිමිලට සහල් අලෙවි කරන්නන්ට වැඩ වරති ජාතික ඩිජිටල් කරණේ ගමන් මග එළි දැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ ශ්‍රවණාගාරයේදී සිදු වුණා සුහුරු ශ්‍රී ලංකා බක් ගොඩනැගීම උදෙසා ඌ වැඩපිළිවෙලේ සුවිශේෂී සම්ධිස්ථානයක් සනිටුවන් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ sannivedana තාක්ෂණින් බලගැන්වෙන ජාතික ඩිජිටල් කරණේ ගමන් මග මෙසේ එළි දැක්වීම සිදු වුණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ සිදු වුණු අතර අමාත්‍යරුන් වන හරින් ප්‍රනන්දු හා අජිත් පී පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවිරයන් මාතෘණතුළු පිරිසක් ඊට එක්ව සිටියා අසීමිත ඔබ නම් සංකල්පයේ යටතේ ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන මගින් සේවකින් පාරිභෝගිකින් හා රටේ පුරවැසියන් යන පාර්ශ්ව ත්‍රිත්වයේ හැකියාවන් පුළුල් කිරීමට යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු වෙනවා රටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වනසේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් සඳහා වූ ගමන් මග ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර තිබුණේ කතන ග්‍රන්ථ ප්‍රකාශනයේ වෙනුවෙන් පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ මෙහිදී සම්මානින් පිදුම් ලැබුවා වකුගඩු රෝග නිවාරණ අරමුදල වෙනුවෙන් පිරිනැමුණු මුදල් පරිත්‍යාගද ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් බාර දීම මෙහිදී සිදු වුණා මෙම උත්සව සභාව අමතා අමාත්‍ය හරින් ප්‍රනන්දු හා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති කුමාරසිංහ සිරිසේන යන මහතුරුන් අදහස් දක්වූවා අද ශ්‍රී ලංකා ටෙලිකොම් හැරෙන්න ඕන හරි පාරට වැටලා තියෙනවා කියන එක මම විශ්වාස කරන එක ටෙලිකොම් එකට ඉදිරි අනාගතේ විශාල අවස්ථාවක් වෙනවා කියන එක නොඅනුමානයි. දැන් ඉස්සරහට මිනිසුන්ට උනේ කටහඬින් කෝල් එකක් ගන්න නෙමෙයි මූණ බලාගෙන කතා කරන්න. රටක් හැටියට අපේ රාජ්‍ය ආයතනයේ වීඩියෝ කොන්ෆරන්සිං වුණොත් මොනතරම් විශාල ලොකු මුදලක් රටකට ඉතුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ කියපු සියලු සංකල්ප ආණ්ඩු වෙනස් වෙන්න පුළුවන්, මැති අමතුරු වෙනස් වෙන්න පුළුවන්. ටෙලිකොම් ආයතනයක් හැටියට ටෙලිකොම් ආයතනයේ දැක්ම තිබීම මම විශ්වාස කරනවා රටක අනාගතය හැදෙන විශාලම තැනක් බවට පත් වෙනවා. ඩිජිටල් තාක්ෂණය අපිට කිසියම් ආකාර නුහුරු නුපුරුණත් අපි ඩිජිටල් තාක්ෂණය තුළ ශ්‍රී ලංකාව විශාල ගමනක් ආරම්භ කරන්න නියමිතයි. අනාගත යුගයේ අපි නව තාක්ෂණයේ ක්‍රමවේදයක් තුළින් සැටලයිට් ස්පේස් එකත් ආවරණය වෙන යුගය ආරම්භ කරන්නයි අද අපි ආරම්භ කරන්නේ. මේ නිසා තමයි අපි අහසත් පොළවත් අපි මුහුදත් ජයගත් ශ්‍රී ලංකා ටෙලිකොම් ඔබගේම ජාතික ආයතනය අද මේ විශිෂ්ට වார்த்தාවක් තබමින් අපි ජාතික ඩිජිටල් සැලැස්මට අපි ක්‍රියාත්මක කරන්නේ. තේරීම් කාරක සභාවේ කටයුතු වලට මෙදිහත් වීමට කැබිනට් මණ්ඩලයට අයිතියක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිවිල් සමාජ හා වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනතාවගේ පරමාධිපත්‍යයත් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යයත් ආරක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා කාතංකුඩියේ දී කළ ප්‍රකාශයේ හෙළා දකින අතර නැගෙනහිර ආරම්භ කිරීමට නියමිත විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. බුද්ධ්‍යංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙන විට ජනමාධ්‍ය ඉවත් කර සාක්ෂි දීමට සලස්වන ලෙස එම කාරක සභාවෙන් ඉල්ලා සිටි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ආගම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවන බවද මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. කැබිනට් මණ්ඩලයේ රැස්වීම නොපැවැත් වූ පමණින් කැබිනට් මණ්ඩලයේ අහෝසි වන්නේ නැහැ. බහුතරයක් සිටින පක්ෂයේ නායකයා ලෙස තමා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ තමන් කැබිනට් මණ්ඩලයේ පත් කර ඇත්තේද පාර්ලිමේන්තු අනුමැති අනුව බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. එමෙන්ම තේරීම් කාරක සභාව පත් කර තිබෙන්නේද පාර්ලිමේන්තුව විසින් බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ජනතාවගේ පරමාධිපත්‍ය සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය පාවා දීමට තමා කිසිවිටකත් කටයුතු නොකරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා තේරීම් කාරක සභාව පත් කළේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකඟත්වයේ අනුව බව කියා සිටියා.
රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධ වැති චෝදනා විභාග කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන ලෙස තේරීම් කාරක සභාවෙන් ඉල්ලා සිටියා. බුද්ධ්‍යංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙන විට මාධ්‍ය එම ස්ථානයෙන් ඉවත් කර සාක්ෂි විභාග කරන ලෙස ඉල්ලා සිටි අනෙක් කරුණ බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. අප්‍රේල් 21 සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වූ මලල්ගොඩ කමිටුවේ වාර්තාව දැන් බහර දී තිබෙනවා. එහි නිර්දේශ පිළිබඳ ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසුවා. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන සිටින එහෙත් එම සිදුවීම්වලට සම්බන්ධ නොමැති මුස්ලිම් ජාතිකයින් අධිකරණයට ඉදිරිපත් කොට නිදහස් කිරීමට උපදෙස් දී ඇති බවද වික්‍රමසිංහ මහතා කියා සිටියා. අප්‍රේල් 21 ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරක සභාව අද යළි රැස් වුණා. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා තේරීම් කාරක සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. එමෙන්ම මෞලවි වරුන් දෙදෙනෙකුද සාක්ෂි ලබා දුන්නා. කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා නොමැති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් මෙය පැවැත්වුණා. अमेरिका राज्य लेखम माइक पोम्पियो महता श्रीलंका वे नील संचारे के निरतवी मट सूदान मीन सिटी नपव अमेरिका राज्य डिपार्टमेंट निवेदने कला राज्य डिपार्टमेंट प्रकाशिका मोगन ओटिकस प्रकाशकले इंडिया संचारे किन आनतुरुव राज्य लेखम वरिया श्रीलंका वट पेमिनी मट नियमित बवाई अमेरिका राज्य लेखम वरिया लबन विसि हतरवन दा इंडिया वट पेमिनी मट नियमिताई लबन विसि हतरवन दिस्वन दर काले तुलसी किरण मिम संचार अतर तुदी राज्य लेखम वरिया श्रीलंका वट पेमीमट नियमित बवाय राज्य डिपार्टमेंट प्रकाश कराने पास्को इरदा प्रहारिन पसु श्रीलंका वट लबा दिया है कि सहाय पिलिबदवद अमेरिका राज्य लेखम वरिया अदाल अंश समग साकच्चा करनु एती श्रीलंका संचारेन अनतुरुव अमेरिका राज्य लेखम वरिया जपानी संचारक निरतवीमट नियमिताय ए जी विस्स राज्य नायक समुलुवट सहभागी वीम सदहाय मेत्र जपान अग्रामात्यवरिया विशेष उपदेशक आचार्य हिरोटो इसुमी महताद श्रीलंका वे संचारक निरतवी मट नियमिताय संचारक क्षेत्र मेन्म मध्यम अधिवेगी मार्ग व्यापृति सह कोलंब वराये नेगिनहिर बहालुम अंगने संवर्धन कटेतु संबंधेन ओहु मेरट नायकन समग साकच्चा पवत्तुनु एति अमात्य दुरवलिन इवत्वु मुस्लिम मंत्री वरुण अस्किरी पार्श्वे महानायक अतिपूज्य वरकागुड ज्ञानरत्न मल्लतु पार्श्वे अनुनायक पूज्य नियांगुड विजित सिरी स्वामीन महान्स्यान नाहिम्योरुन बहदक साकच्चावक निरत वुणा අස්කිරී මහාවිහාරයේ වෙත පැමිණි මෙම මන්ත්‍රීවරුන් පිරිස අස්කිරී මහනාහිමියන් ප්‍රමුඛ එම විහාරයේ කාරක සංඝ සභාවේ ස්වාමින් වහන්සේ බැහැදක සාකච්ඡාවක නිරත වුණා. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වූ හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා කියා සිටියේ තමන් ඇතුළු පිරිස අමාත්‍ය දුරවලින් ඉවත් වූයේ දිගු කාලීන සාමයක් අපේක්ෂාවෙන් බවයි. සදාකල් පවතින සාමයක් ඇතිවීම සඳහා අපි යම් කැපවීමක් කරනවා කරලා ඒ තුලින් මේ ඇතිවිච්ඡා වූ ඇතිවෙන්නා වූ මේ ව්‍යසනය අපි වළක්වාලීමට මේක උදව් වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා වෙන්නේ මන්ත්‍රීවරුන් පිරිස ඇමතු අස්කිරි මහනාහිමියන් සඳහන් කළේ අතීතයේ සිට පැවතින සමගිය අඛණ්ඩව පවත්වා ගැනීමට සියලු දෙනා කැපවි කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි සාරවත් දේශයක වාපී සංග්‍රාමයේ එළංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
පුරන් කුඹුරු අක්කර 3000ක් අස්වද්දමින් පවුල් 1000ක කෘෂි ආර්ථිකයේ සොයබලකන්වමින් වැව් අමුණු 21ක් සංවර්ධනය කිරීම සාරවත් දේශයක වාපි සංග්‍රාමයේ වැඩසටහනේ අරමුණයි. මේ අනුව එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑකල දිස්ත්‍රික් සමාරම්භ කුත්සවයේ පැවැත්වෙන්නේ පඬුවස්නුවර කොටකිඹුලාකඩ අමුණ අසලති. එල්ලංගා පද්ධති මකින් සබඳුණු ග්‍රාමීය වැව් 2400ක් පිලිසකර කිරීමේ මහා වාරි ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ ආරම්භ කෙරුණේ අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ආවේණික වූ එල්ලංගා කෘෂි තාක්ෂණික ක්‍රමවේදයේ මකින් කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණෙන් ජනාධිපතිතුමාගේ අදහසකට අනුවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණේ. විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතා විශ්වාසය තවදුරටත් වැඩිවන අයුරින් කටයුතු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. විභාග දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල් කරන ව්‍යාපෘතියේ එක් පියවරක් සනිටුහන් කරමින් එම දෙපාර්තමේන්තුවේ නවීකරණය කළ නව වෙබ් අඩවිය හඳුන්වා දීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතික නිකුත් කිරීම අද ආරම්භ වුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් තොරව අයදුම්කරුවන්ට තම විභාග සහතික නිවසටම ගෙන්වා ගැනීමට නව ක්‍රමය ඔස්සේ පහසුකම් සැලසෙනවා. ඒ අනුව අද සිට එම ක්‍රමය ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. අපිට ඕන වුණේ මේ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිහුව ගත කරන්න. මේ විභාග දෙපාර්තමේන්තුවේ මේ අවුරුදු පහක් හිට වෙනවා. මේ කාලය තුල ඉල්ලපු හැම එකක්ම වගේ අපි රජයෙන් ලබා දුන්නා. යන්ත්‍ර ශ්‍රූත්‍ර ගන්න ඕන මේ ඕන කිව්වා ඒවට මුදල් දුන්නා. ඩිජිටලයිස් කරන්න ඕන කිව්වා ඒවට මුදල් දුන්නා. ගොඩනැගිලි හදන්න ඕන කිව්වා ඒවට මුදල් දුන්නා. තවත් විවිධ කාර්යයන් වලට අපි මුදල් ලබා දෙන්න ලැබුවා. මේ විභාග දෙපාර්තමේන්තුව ඉතාම විශ්වාසනීය වූ තැනක් වියිතුයි. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්න ඕනේ. දැන්ටත් බොහෝ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. තවත් ක්‍රියාමාර්ග ගත යුතුයි. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ ඩොක්යාඩ් ආයතනයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව නියමු යාත්‍රා දෙකක් නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. නියමු යාත්‍රා දෙකේ නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය සාගර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. වරාය නාවික කටයුතු හා දක්ෂින සංවර්ධන අමාත්‍යංශ ලේකම් අඩ්මිරාල් SS රණසිංහ වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක යන මහතුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ ඩොක්යාඩ් ආයතනය මෙරට ඍජු හා වක්‍ර රැකියා විශාල සංඛ්‍යාවක් ඇති කරමින් මෙවැනි නියමු යාත්‍රා ශ්‍රී ලංකාව තුළ නිපදවීම සිදු කරනවා. එමගින් වරාය අධිකාරියට මෙන්ම මෙරට ආර්ථිකයට ලබා දෙන්නේ දායකත්වයක්. මෙම උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍ය සාගර රත්නායක මහතා අද අපට විශාල ආඩම්බරයක් ගෙනල්ලා දෙන දින වරාය අධිකාරිය ඇනවුම් කරපු පයිලට් යාත්‍රා දෙකක් අපේ රටේ නිෂ්පාදනයක් හැටියට අපිට ලබා ගන්න පුළුවන් වීම ගැන අපි ගොඩක් සතුටුයි. ඩොක්යාඩ් සමාගම ගැන අපේ රජය විශාල විශ්වාසයක් හැබලා තියෙනවා. ඒ විශ්වාසය අපි ලෝකෙටත් ගෙනියලා තියෙන අවස්ථාවක ඔබේ දායකත්වය රටේ ආර්ථිකයට සහ රටේ සංවර්ධනයට රටේ ආරක්ෂාවට ඉදෙන දායකත්වය අපි අගය කරනවා. ITN ප්‍රවෘත්ති තුලින් කළ හෙලිදරව්වකට අනුව තවත් අසරණ දරුවෙකුට සරණක් වීමට හැකියාව උදා වුණා. මදුරන් කුලිය වේලාසී විද්‍යාලයේ දරුවන් අධ්‍යාපනය ලැබමින් සිටි හුඹස් බැඳ තිබූ පොල්ලතු මඩුව ඉවත් කර එහි නව පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ITN ප්‍රවෘත්ති අංශයේ පසුගියදා ක්‍රියා කළා. එම සේවාවට එක් වූ අප කණ්ඩායම හමුවට පැමිණි ප්‍රදේශයේ අසරණ පවුලක් ආබාධයකින් පෙළෙන සිය දරුවා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළේ එවන් බොහෝ පිරිසකට අප ප්‍රවෘත්ති අංශයෙන් පිහිටක් වී තිබීම හේතුවෙනුයි. උපතින්ම ආබාධයකින් පෙළෙන මෙම දරුවා පිළිබඳ ප්‍රවෘත්තිය විකාශය කිරීමෙන් පසු ඔහුට අවශ්‍ය විශේෂ පහසුකම් සහිත රෝදපුටුවක් ලබා දීමට ගාල්ල මාපලකම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන ඥානමුතු ආනන්දන් මහතා ඉදිරිපත් වුණා. ඒ අනුව එම දරුවාට අවශ්‍ය ලෙස මෙම රෝදපුටුව සකස් කෙරුණා. ITN රූපාණිකේ මේ නිවුස් එක දැක්කා මේ ළමයට යම් දෙයක් කරන්න ඕනේ කියලා කොහොම හරි ITN එකට කතා කරලා මේ අනුග්‍රහය මම මේ ළමයට අරන් දුන්න එක නම් මම හුඟක් සතුටු වෙනවා. ජනතාවට සෙතක් වෙන්න මේ ITN රූපාණිකට මම ස්තුතියන්ත වෙනවා මේ වගේ වැඩසටහනට. මාධ්‍ය මෙහෙවරට එහා යමින් සමාජ මෙහෙවරද ප්‍රමුඛ කොට සලකන ITN ප්‍රවෘත්ති අංශයේ මෙම සේවාව බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබෙනවා. අසරණව සිටි තමන්ට මෙය මහත් සහනයක් වූ බවයි දරුවාගේ මව කියා සිටින්නේ.
මගේ දරුවා අවුරුදු 9ක් තිස්සේ මේ අසනීපෙන් වලිප රෝගයෙන් පෙළෙනවා. ඉතාමත් මා අපහසුතාවයකට පත් වෙලා හිටියා. නිවසේ කටයුතු කරනකොට හැම තිස්සෙම එළියට යන විලාවට දරුවා වඩාගෙන තමයි මමයි මහත්තයයි හැම තිස්සෙම එළියට ගියේ. දරුවාගේ ක්‍රියාකාරකම් වලට ඉතාම විශාල සහයෝගයක් පිටුහලක් වෙනවා මේ කුටුව. කියා ගන්න බැරි තරම් උපකාරයක් මේ කුටුව. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට ඉතාමත් සතුටින් උදව් කිරීම පිළිබඳව ස්තුතිය පළ කරන්නට සූදානම්. අත්‍තරම පින් සිද්ධ වෙනවා. නියමිත මිලට වැඩියෙන් සහල් අලවිකල වෙළඳ සැල් හිමියන් දස දිනකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් රාගම සහ ඒ අවට ප්‍රදේශවල සිදු කළ වැටලීමකදී මෙම වෙළඳ සැල් හිමියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. එෙහිදී ඔවුන් රජයේ උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සහල් අලවිකර ඇති බවට සොයා ගැනුණා. සැකකරුවන් ලබන මාස 5 වෙනිදා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇල්ල වැල්ලවායේ මාර්ගයේ රාවණායල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මීටර් 500ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රිරෝද රථයේ රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ 6 දෙනෙකු ගමන් කර තිබෙනවා. අනතුරට පත් පිරිස බේරා ගැනීම සඳහා පැය 5ක පමණ කාලයක මෙහෙයුමක් සිදු කළා. තුවාලකරුවන් බණ්ඩාරවෙල සහ බදුල්ල රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා වැඩ බාරගත්තා. ඊට පෙර ඒ මහතා එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි කටයුතු කරමින් සිටියේ. හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අමාත්‍යංශයේ ආරම්භ කර ඇති වැඩසටහන් ඒ අයුරින්ම පවත්වාගෙන යාමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මෙවර අපස උසස් පෙළ විභාගය ඉහළින් සමත්වන සියලු දරුවන්ට සිබ්ද රශිෂ්‍යත්වය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය දයගමගේ මහතා පවසනවා. පුත්තලම ආනමඩුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලක්ෂ 6ක ජනතාවකට සමෘද්ධි හිමිකම් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 16 දහසකට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමට නියමිතයි. එහි පළමු අදියර යටතේ පවුල් 4500ක් සඳහා සමෘද්ධි ප්‍රදානය කිරීම අමාත්‍ය දයාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආනමඩුව සතිපොළ භූමියේදී පැවැත්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංකිබණ්ඩාර මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගියාණ්ඩු සිබ්දර ශිෂ්‍යත්වය 30,000කට දෙන්න ඕන නම් 10,000යි දුන්නේ. ඒක දුන්නේ ඔක්කොම පොහොට්ටුවේ ලම් ලයිස්තුවට. තමුන් නාන්සලගේ අපස සාමාන්‍ය පෙළ කරන දරුවට කියන්න ඉගෙන ගනින් පුතා හොඳට ඉගෙන ගනින් දුව හොඳට. අපි අපස උසස් පෙළ කරන්න සිබ්දර ශිෂ්‍යත්වය 75,000ක් නෙවෙයි ලක්ෂයක් පාසුණත් ඔක්කොටම ලබා දෙනවා කියන පොරොන්දුව මේ අවස්ථාවේදී දෙනවා මිත්‍රවරුනි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එක නිවසක් හදන්නේ ලොතරැයියක් අපි ඇද්දා. මේ මාසේ ඉඳන් ලොතරැයි දෙකක් අදිනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මේ දුප්පත් පැල්පතක් තෝරලා එයාට ගයක් හදලා දෙනවා. ලක්ෂ 2ක් දෙනවා, ණයක් දෙනවා ඉතුරු එක. අපි ගෙවල් අඩුම වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකින් 50ක් තෝරගෙන මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි එවැනි පැල්පත් 20,000ක් හෝ 30,000ක් හදලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක තමුන් නාන්සලට කියන්නට ඕනේ. මේ කාර්යය අපේ රජය යටතේම තවත් අමාත්‍යවරු කීප දෙනෙකුටම බාර වුණා. සමෘද්ධි ව්‍යාපාරයේ ආරම්භ කරුවා වෙච්ච SP දිසානායක මැතිතුමාට මේ කාර්යය පැවරුණා. හැබැයි අලුත් 6 ලක්ෂයකට සමෘද්ධිය ලබා දීමට හෝ 1 ලක්ෂයකටවත් ලබා දීමේ වැඩපිළිලා SP දිසානායක මැතිතුමා ක්‍රියාත්මක කරේ නැහැ. සැලසුම් කරේ නැහැ. බොහොම කෙටි කාලයක් තුල සමස්ත රටේ සමෘද්ධි හිමිකම ලැබීමට සුදුසු උදවිය සුදුසු වුණත් ඒක නොලැබී හිටපු උදවිය 6 ලක්ෂයක් තේරීමේ මහා බාර දුර කාර්යයට ඔබ නොබියව අත තිබ්බා. ඒක දැවන්ත අභියෝගයක්. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්නට ඔබ ශක්තිමත් වුණා. කරවැමැතුමනි, ඔබතුමාට බොහෝ මිසුදී පුතලන් දිස්ත්‍රික්කයේ 16,000කට මේ සමෘද්ධි ව්‍යාපාරය තුල මේ තහනාධාරය ලබා දීමට පියවර ගැනීම පිළිවෙත. දේශීය ඖෂධ වටිනාකම් අනාගත පරපුරට ගෙන යාමේ අරමුණින් දේශීය ඖෂධ සංග්‍රහයක් සකස් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට වසර 50ක් සපිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
ආයුර්වේද ඖෂධ වලට අපි කෝටි ප්‍රකෝටි ගාණක් පිටරට රැඳිලා. අපි බොහොම මාංශ ගත්තා මේ පෞගේ කාලේ 2015 ඉඳලා පුළුවන් තරම් මේවා මේ රටේම නිෂ්පාදනය කරන්නට ආයුර්වේද සංස්ථාව හරහා. අද තවමත් බටහිර වෛද්‍ය විද්‍යාවට සමහරක් රෝගවලට නිත්‍ය සුවයක් ලබා දීමට බැරි වෙනවා. අපි ඖෂධ සංග්‍රහය ආරම්භ ඒකට අපි කිව්වා ආයුර්වේදයේ තිබෙන ඖෂධ ටික ඔක්කොම ඉන්දියානු ඖෂධ සංග්‍රහයෙන් ලබා ගන්න. ඉන්දියාවට ගිය අවුරුදු 13ක් ඖෂධ සංග්‍රහය නිම කරන්න. සමන් කිව්වා අවුරුදු 6කින්වත් අපි ඒක නිම කරන්නට මොකද ඒකේ කොටසක් අපිට පුළුවන් ඉන්දියාවෙන් ගන්න. දැන් ඒ වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ වෛද්‍ය ශාස්ත්‍රයක් විදිහට අනාගත પરම්පරාවට මේක ලබා දෙන්නට අපි කියන්නේ. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නවීන ප්‍රදේශයේ පිහිටවනු ලැබුවේ 1969 වසරේදී. ඊට වසර 50ක් සැපිරීමට සමගාමීව ඖෂධ සංස්ථාවේ නව ශ්‍රවණාගාරය සහ ආපන ශාලාව විවෘත කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. දේශීය ඖෂධ නිෂ්පාදන අලෙවි කිරීම වෙනුවෙන් සතස ආයතනයේ සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැවීමද මෙහිදී සිදු කෙරුණා. ජාතික පොසොන් උත්සවය මෙවරත් අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. 13 වනදා සිට 19 වනදා දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. පටමස්ථානයේ විහාරස්ථානවල අනුරාධපුර නගරයාසල තියෙන ප්‍රධාන විහාරස්ථානවල සාරානන්ද ජයන්ති විහාරේ මිහින්තලාව සහ තන්ත්‍රිමලයේ කියන පොදුභූමි මුල් කරගෙන පොසොන් වැඩසටහන පොසොන් සතිය තුල ක්‍රියාත්මක වෙනවා. දොළොස්වෙනිදා සිරිමා බෝධි අභියස සති පිරිත් පින්කමේ පැන් පෙරහැර ආරම්භ කරලා දොළොස්වෙනිදා ඉඳලා 19 වෙනිදා වෙනකම් ජය සිරිමා බෝධින් වහන්සේ ඉදිරිපිට සති පිරිත් දිවාරය සජ්ජායනා වෙනවා. පොසොන් උත්සවයේ නිමිත්තෙන් අනුරාධපුර නගරයට පැමිණෙන සදහවතුන් උදෙසා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ 20ක විතර ජනකායක් බැතිමතුන් අනුරාධපුර නගරයට මේ පොසොන් සතිය තුළ පැමිණෙයි කියලා ක්‍රමවේදයක් මත පොලිසිය ත්‍රිවිධ හමුදසා සීල ආරක්ෂක බලකාය සියලු අයගේ සහයෝගයත් එක්ක ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්ද ක්‍රියාත්මකයි. දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්වයි එය ක්‍රියාත්මක කරන්නේ. කොළඹ සිට පිටපලාත් සඳහා අතිරේක බස් රථය යෙදවීමට සැලසුම් කර තිබෙනවා. වන්දනාවේ යෙදෙන පූජා භූමි අයත්වන ප්‍රදේශ සඳහා වැඩි අවධානයක් යොමු කරමින් එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාලසටහන් සහ සැලසුම් කළමනාකරු රජීව ඩිලුක්ෂ මහතා සඳහන් කළේ. අනුරාධපුරය මුලික කරගෙන බස් රථ සේවාව පවත්වනවා. ඒ වගේම පොළොන්නරුව සහ වෙනත් ආදී ස්ථාන තැන්වල කොළඹ සිටද පවත්වනවා. මේ විශේෂයෙන් ITN මාධ්‍ය ජාලය මගින් මෙහෙවන සවනක්‍රස් සාස්ත්‍රාලෝක වැඩසටහන පිටුල්තාව පැවැත්වෙනවා. මේ සඳහාද අපි කතරගම දිපුව මුලිකත්වය කරගෙන බස් රථ සේවාවක් පවත්වනවා. මගී ජනතාව අපහසු කාලකින් තොරව සිද්ධස්ථාන බඳ පුදා ගැනීම සඳහා සේවාව ඉතා මනවින් සිටිනුට බලාපොරොත්තු වෙනවා. මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවා ලබන සිකුරාදා සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. සිකුරාදා දහවල් 12:45ටයි පළමු දුම්රිය දහවනේ වන්නේ. පොසොන් පොහෝ දිනද විශේෂ දුම්රිය තුනක් දහවනේට කටයුතු යොදා තිබෙනවා. ජාතික තරුණ සේවා සභාවේ තරුණු පොසොන් කලාපය 13 වනදා සිට 18 වනදා තෙක් පැවැත්වෙනවා. ඒ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් මේ වන විට දන්සල් 200ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. දන්සල් ලියාපදිංචිය ලබන 15 වනදා දක්වා ක්‍රියාත්මකයි. මිහින්තලේ පූජා නගරයේ කේන්ද්‍ර කරගෙන දන්සල් 12ක් දැනට ලියාපදිංචිලා තියෙනවා. ඒ වගේම අනුරාධපුර පූජා නගරයේ කේන්ද්‍ර කරගෙන දන්සල් 92ක් වගේ ප්‍රමාණයක් ලියාපදිංචිලා තියෙනවා. ඊට අමතරව තන්ත්‍රිමාලයේ සෝමාවතිය, ඒ වගේම මැදිරිගිරිය, තමන්කඩුව වැනි ප්‍රදේශවලත්, ඒ වගේම තිස්සමහරාමය, හතරගම වැනි ප්‍රදේශවලත් වැඩි වශයෙන් දන්සල් ලියාපදිංචිලා තියෙනවා. සෞඛ්‍යාංශ වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සඳහා යෙදෙන බලාපොරොත්තු වෙනවා. අලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස 1500ක් මෙහි ඉලක්ක කරගෙන විශේෂයෙන්ම අනුරාධපුර නගරයේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 30 දිනක් විශේෂ සේවා සඳහා යොදලා තියෙනවා. ITN මාධ්‍ය ජාලය සංවිධානය කරන අනුබුදු මිහිඳු වන්දනා පොසොන් වැඩසටහන සිතුල්පව්ව රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දහන ශීල භාවනා ආදී ආගමික වැඩසටහන් රැසක්ද සංවිධානය කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇතිවැති තත්ත්වයේ හමුවේ තම ව්‍යාපාර පවත්වාගෙන යාමේ අපහසුතාවයක් පවතින බව රත්නපුර මැණික් ව්‍යාපාරයේ නිරත වූවන් පවසනවා.
විදේශ ගැනුම් කරුවන් රට තුළට පැමිණීම අවම වීම නිසා ගැටලු රැසකට මුහුණ දීමට සිදු වෙති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රත්නපුර බේරුවල කොළඹ නුවර වගේ පළාත් වලට ඇවිල්ලා මැණික් ගන්න කටින් නැති වෙච්ච නිසා සුළු මැණික් ව්‍යාපාරය දෙන ව්‍යාපාරික ගන්න මම පහරක් ඇදලා තිනවා. දැන් සීට සීම වගේ එක නැවතිලා තිනවා මේ අවස්ථාව. අපේ අතරේ ಜಾති ભેද ගැටලු එහෙම මුකුත් තිබුණ නැහැ සිංහල ව්‍යාපාරිකයන්ක අපි හුඟක් සාජීවණයෙන් ව්‍යාපාර කරගෙන ගියා. නමුත් අස්තවාදී කරපු ක්‍රියාවෙන් අපිටත් සමහර සිංහල අපේ සහෝදරයෝ වගේ හිටපු කට්ටියට මුණ දී ගන්න බැරි තත්ත්වයක් උදා වුණා. පතල් කට්ටිය වුණා සිංහල කට්ටිය. ඒගොල්ලෝ අපිට කිසිම ජාතියක් ආගමක් ભેදයක් නැතුව අපිට තමයි මැනික් අලෙවි කරන්න ආවේ. නමුත් දැන් පොඩ්ඩක් ඒ ව්‍යාපාර තත්ත්වෙත් අඩු වෙලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයෙන් පසු විදේශ මැණික් ව්‍යාපාරිකයින් මෙරටට පැමිණීම අඩු වී ඇති බව සුළු මැණික් ව්‍යාපාරිකයින් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් මිලදීගත් මැණික් අලෙවි කිරීමේ ගැටලුවක් පවතින බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. අපි කරන වෙළඳාමේ ව්‍යාපාරිකයෝ අපිට ඕනි. මුස්ලිම් ජනතාවත් එක තමයි අපි ඉන්නේ. එක අම්මාගේ දරුවෝ වගේ තමයි රාජකාරී කරගෙන ගියා. අදත් එහෙමයි. ආගම් ભેද කුල ભેද නැතුව මේ ව්‍යාපාරය නගා සිටවන්න මැදිහත් වෙන්න ඒක තමයි මැණික් වෙළඳ ව්‍යාපාරිකයන්ට කරන්න තියෙන ලොකුම හයිය. විදේශීය ගණන් කරුවන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. සමහරට දැන් රට යථාතත්ත්වයට ඇවිල්ලා තියෙන නිසා දැන් නොම්බි අවුරුද්දත් ඉවර නිසා විදේශිකයන්ගේ පැමිණීමක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. මැණික් ව්‍යාපාරයේ නිරත වීමට රජයට විශාල මුදල් ගෙවීමට සිදුවද මැණික් කලවිය තුලින් නිසි මිලක් නොලැබීම විශාල ගැටලුවක් බවයි පතල් හිමිකරුවන් පෙන්වා දෙන්නේ. ජාතික මැණික් හස්තරණ ආභරණ අධිකාරියට විශාල මුදලක් ගෙවලා තමයි අපි වර්ෂයකට අදාළ යන්ත්‍ර අනුසාරයෙන් පතල් ගැනීම කටයුතු කරන බලපත්‍රය ලබා ගන්න. ඒ වගේම විශාල පිරිවැයක් මේක කරගෙන යන්නත් වැය වෙනවා. දැන් රටේ වර්තමාන තත්ත්වය හන්දා විදේශීය මැණික් ගණන් කරුවන් ලංකාවට එන එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අත වශයෙන්ම එතකොට අපිට හම්බ වෙන මැණික්වත් හරි මිලකට විකුණ ගන්න බැරි තත්ත්වයක් තමයි දැන් මේ දවස්වල ඇති වෙලා තියෙන්නේ. අපිල්ලා සිටින්නේ අපේ තියෙන ප්‍රශ්න ගැන සිළුම බලධාරීන්ගේ අවධානය යොමු කළා අපිට සහනයක් සැලසෙන ලෙස කාලකුණ තොරතුරු ගෙනින්නේ ප්‍රභාත් දිසානායක. හෙට දවසේදී බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණු පළාත වගේම වායඹ පළාතේත් වැසිවර කිහිපයක් බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ වගේම අනුරාධපුරයේ වවුනියාව මන්නාරම සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම උතුරු පළාතේ විටින්විට හමායන තරමක තද සුළං බලාපොරොත්තු වන්නට පුළුවන්. කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පැයට කිලෝමීටර් 60ක පමණ වේගයෙන් මෙම සුළං හමායන බව. එවගේම දිවිනමට මුහුදු ප්‍රදේශ පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු. මන්නාරම සිට කොළඹ ගාල්ල මාතර හම්බතර දක්වා විරලට ඔබින්න මුහුදු ප්‍රදේශවල වැසිවර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. දිවිනමට මුහුදු ප්‍රදේශවලට සුළඟෙම සිදුනවා නිරත දෙසින් සුළඟේ වේගය 60 කිලෝමීටර 30ත් 40ත් අතර අගයක් ගන්නවා. සමහර අවස්ථාවන්වලදී මෙම සුළඟේ වේගය 60 කිලෝමීටර 60 දක්වා ඉහළ යන්නටත් පුළුවන්. මේ නිසා නාවික සහ දියර ප්‍රජාව මේ පිළිබඳව වඩා විමසිලිමත්ව කටයුතු කරන ලෙස තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපවති හැකි කාලගුණයේ පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්නයි. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk